الحمد لله والصلاة والسلام على اشرف الانبياء والمرسلين وعلى آله وصحبه اجمعين. السلام علیکم ورحمۃ اللہ وبرکاتہ. گورنیہ مہا سنگ رتن نوسرائے گورنیہ پارلیمنٹ منتری ورنی ہمداوے پولیسیے نلداری مہتنی گورنیہ آرادی تمتنی මේ මාතෘකාවේ බාර දුරත්වය ගැන සිතන විට මගේ සිතට සැබවින්ම එක්තරා ආකාරයක පියමුසු හැඟීමක් ඇති වෙනවා. මෙම මාතෘකාවට යුක්තිය ඉටු කිරීමට මට හැකි වේවිද නැද්ද කියන එක පිළිබඳව සැකයක් ඇති නිසා මහා කාරුණික දෙවිඳුන්ගේ උපකාරය, මඟ පෙන්වීම, දැනුම, හැකියාව අයදිමින් මෙම මාතෘකාවට මා අවතීර්ණය වෙන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය මහා සංඝරත්නය හා ආරාධිත ගෞරවනීය අමුත්තන්ගෙන් මම නැවත වරක් පවසන්නට කැමති. දසක තුනක් තිස්සේ අපේ මාතෘභූමිය පීඩාවට පත් කළ මෙම යුද්ධය අවසන් කිරීමෙන් බහුතරයගේ මතය වී ඇත්තේ සාමය නිරන්තරයෙන් ස්ථාපිත වුණයි කියලයි. සැබවින්ම නිවැරදි නායකත්වය, අභීත රණවිරුවන්ගේ අපරිමිත පරිත්‍යාගය තුළින් ඔවුන්ගේ ලෙයින් දහදියෙන් කඳුලින් දිනාගත්තු යුද්ධය නැවතවරක් මේ රට යුද්ධයකට ගෙන නොගොහින් සදාකාලික සාමයක් සඳහා ගෙන යන්නට අපි වෙරදැරිය යුතුව තිබෙනවා. අපි සියලු දෙනාම මිහි තලය මත ඉතා කෙටි කාලයක් ජීවත් වී මිහි තලයෙන් සමුගන්නා උදවිය මතු පරපුරට සාමය, සෞභාග්‍ය, සතුට, සහෝදරත්වය සපිරුණු රටක් ඉදිරි කර යන්නට අපේ සිත් තුළ අධිෂ්ඨානයක් තිබිය යුතුයි. ඒ නිසා තමයි අපේ මතය, මහිතන්නේ බහුතරයේ මතය, යුද්ධය අවසන් වීම ශ්‍රේෂ්ඨ කාර්යභාරයක්. නමුත් සාමය ස්ථාපිත කිරීම සඳහා ඒ හා සමාන වූ පරිශ්‍රමයක් දැරිය යුතුව තිබෙනවා. ඒ නිසාම තමයි සාමය සඳහා වූ පරිශ්‍රමය නමින් මෙම සංවිධානය තරුණ පිරිසක් විසින් පිහිටුවාගෙන එහි ගතින් සිතින් වයසින් තරුණ වූ බහුතරය අතරේ ගතින් සිතින් පමණක් තරුණ වූ මාත් එකතු වී මහා සමාන තව කීප දෙනෙකුත් එකතු වී මේ කටයුත්තට උර දෙන්නට ලෑස්ති වුණේ මිය යන අපි අපේ දුවා දරුවන්ට සාමය සපිරුණු රටක් ඉතිරි කර යා යුතු නිසයි. වෛරය, ක්‍රෝධය මේ රටේ අපි ශීඝ්‍ර සංවර්ධනයක් අත්විඳමින් සිටින යුගයක්. සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගන්නට නම් රටේ සාමය පැවතිය යුතුයි. සාමයෙන් තොරව අපිට කිසිම දෙයක්, කිසිම සෞභාග්‍යයක්, කිසිම දියුණුවක් අපිට අත්පත් කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගෞරවණීය ආරාධිත අමුත්තනේ, සාමය මනුෂ්‍යයාගේ මූලික අවශ්‍යතාවයක්. සාමය ස්ථාපිත කරන්නට අපි සාමයේ සතුරා දැනගත යුතුයි. කවුද සාමයේ සතුරා? සාමයේ සතුරා හඳුනාගත යුතුයි. සාමයේ සතුරාට විරුද්ධව නිර්දය ලෙස අපි කටයුතු කළ යුතුයි. අපි සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන මේ සාමයේ සතුරා පරාජය කරන්නට වෙරදැරිය යුතුයි. මා මෙසේ කියද්දී විවිධ චිත්‍ර රූප මැවෙන්න පුළුවන් කවුද සාමයේ සතුරා කියලා.
පුද්ගලයින් සංවිධාන බහුතරයගේ මනසට සමහර විට එන්න ඉඩ තිබෙනවා. සැබවින්ම ගෞරවණීය ආරාධිත අමුත්තනි, බහු සංස්කෘතික බහු ජනමාර්ගික සමාජයක සාමයේ ප්‍රධාන සතුරා අනවබෝධයයි. අපි අතරේ අන්‍යෝන්‍ය අවබෝධය නොමැතිකම තමයි සාමයේ ප්‍රධාන සතුරා. ඒ නිසා ඒ සතුරාව පරාජයට පත් කළ යුතුව තිබෙනවා. එය ඒක පාර්ශවීයව කළ හැකි ක්‍රියාවක් නොවේ. ඒක බහුපාර්ශවීයව මේ රටේ සිංහල බෞද්ධ කිතුනු හින්දු මුස්ලිම් බර්ග මැලේ සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන මේ මාතෘභූමිය අලුත් ආශ්චර්යයක් කරා ගෙන යන්නට, ලොවට ආදර්ශයක් බවට පරිවර්තනය කරන්නට, සාමය ස්ථාපිත කරන්නට අවශ්‍ය මූලිකම දේ වූ අනවබෝධය සමාජයෙන් දුරලලා අප අතරේ අවබෝධය ඇති කරගන්නට ඉලක්ක කරගෙන තමයි මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ. මේක පළමුවෙනි පියවර පමණයි. මේ කරුණු සඳහන් කරමින් මම මාතෘකාවට ප්‍රවේශ වෙන්නටයි අදහස් කරන්නේ. මෑතකදී ප්‍රසිද්ධ ගත්කොත් කතුවරියක් වූ කැරන් ආම්ස්ට්‍රෝං, කිතුරු සොයුරියක් වූ සිටි කෙනෙක්, ජාත්‍යන්තර කීර්තියට පත් වූ ගත්කතුවරියක්, ඇය පොතක් ප්‍රකාශනයට පත් කළා, මොහම්මද් ද ප්‍රොෆට් ෆෝ අව ටයිම්, මොහම්මද් අපේ යුගයේ සඳහා වූ නබිවරයා නැතිනම් ධර්මදූතයා කියලා පොතක්. ඒ පොතේ පෙරමදනේ කැරන් ආම්ස්ට්‍රෝං සඳහන් කරනවා, මොහම්මද් තුමානන් පිළිබඳව චරිතාපදානයක් කිරීමේදී අපට අතිශයෝක්තිය, අතරමැදි කාලයේදී එකතු වූ අසත්‍ය තොරතුරු වලින් තොරව චරිතාපදානයක් කරන්නට හැකියාව ලැබී තිබෙන්නේ එතුමානන් ජීවත් සිටි කාලයේත්, ඒට සමීප වූ කාලයේත් ගත් කතුවරුන් කළ චරිතාපදානයන් අදත් සුරක්ෂිතව තිබෙන නිසයි. ඒවා අදත් සුරක්ෂිතයි. ඒ නිසා අතරමැදි කාලයේදී සමහර විට භක්තිය තුළින් අපි අතිශයෝක්තිය ආරූඪ කරගන්නවා අපේ විශ්වාසය තුළින්. එවැනි තත්ත්වයක් නවිතුණාවන් සම්බන්ධව ඇතිවන්නට තිබිච්ච ඉඩකඩ සහමුලින්ම ඇහැරී ගියයි කියලා කැරන් ආම්ස්ට්‍රෝං ඒ මොහම්මද් ද ප්‍රොෆට් ෆෝ අව ටයිම් කියන ග්‍රන්ථයේ පෙරවදනට අදහස් ඉදිරිපත් කරමින් පවසනවා. ඒ නිසා අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ ඓතිහාසික පදනමක් ඇති තොරතුරු, ඓතිහාසිකව සහතිකයක් ඇති තොරතුරු සහිතව තමයි මෙම සාකච්ඡාව අපි පවත්වන්නට අදහස් කරන්නේ. සතවර්ෂ 14ක හමාරකට පමණ පෙර කටුමැටි බිත්ති වලින් සැදුණු රටේ ඉඳි අතුසෙවිලි කළ කුඩා නිවසක් තුල දරුවෙක් ලොවට බිහි වෙනවා. සතවර්ෂ 14 හමාරකට පමණ පෙර කාලේ මේ දරුවා මව් කුස තුල වැඩෙන කාලවකවානුවේදී මෙලොව එළිය දකින්නට මාස දෙකක් පමණ තිබියදී එතුමාගේ පියා ලොවෙන් සමුගන්නවා. සමුගත්තු පියා කිසිම ආවේනික උරුමයක් ඉතිරි කර ගිහිල්ලා තිබුණේ නැහැ. මව් කුස තුල වැඩෙන කාලය තුලදීම අනාථකමට පත්වෙච්ච දරුවෙක් එතුමා ලොවට බිහි වෙලා අවුරුදු 6ක් යන විට තමන්ගේ සදාදරණීය මවත් ලොවෙන් සමුගන්නවා. එතුමාගේ සීය තමයි වගකීම බාරගන්නේ එතුමාට මග පෙන්වීම රැක බලා ගැනීමේ කාර්ය සඳහා. සීයා විසින් මේ දරුවාට මොහම්මද් කියන ඒ සමාජයේ ප්‍රචලිතව නොතිබිච්ච නමක් තබනවා. ප්‍රශංසාවල කෙනායකින් අර්ථය ඇති. මෙම දරුවා පිළිබඳව තමයි
අද දින මේ සම්මන්ත්‍රණයේ තේමාව. මෙතුමා එතුමාගේ ජීවිත කාලය තුළදිත් නූතනයේත් අති විශාල ශ්‍රේෂ්ඨත්වයකට පත් වෙලා තිබෙනවා. මම තමුන්නාන්සේලාට ඉදිරිපත් කරන අදහස් කරන්නේ මේ ශ්‍රේෂ්ඨත්වය එතුමා විසින් සෝ උත්සාහයෙන් ලබා ගත්තු එකක්ද? එතුමාව ශ්‍රේෂ්ඨත්වය සඳහා තෝරා ගනු ලැබූ කෙනෙක්ද කියන එක සාකච්ඡා කරන්නට. එතුමාට සෝ උත්සාහයෙන් ශ්‍රේෂ්ඨත්වය අත්පත් කර ගැනීම සඳහා වූ පහසුකම් කිසිමක් එතුමාට උරුම වී තිබුණේ නැහැ. ඉපදෙන්නේ අනාථ දරුවෙක් හැටියට. පියා කිසිම ආවේනික දේපල ඉදිරි කර යන්නේ නැහැ. වයස 6 දී මව මෙලොවින් සමුගන්නවා. 8 වන වියේදී රැක බලාගත්තු සීයත් සමුගන්නවා. ජීවිතයේ දරුවෙකුට මුහුණ පාට සිදුවෙන සියලුම ආකාරයේ දුෂ්කරතාවයන්, බාධක, අමාරුකම්, දුක්කම් කටලු සියල්ලටම මුහුණ දෙමින් තමයි මේ දරුවා ලොවෙහි වැඩෙන්නේ. ශ්‍රේෂ්ඨත්වය කියා ඔහුගේ ජීවිතය ගැට ගැසා ගැනීම පවා අර්බුදයකට ලක්වෙන ආකාරයට ජීවිතයක් උරුම කරගෙන තමයි එතුමා මෙලොව තමන්ගේ ජීවිතයේ ආරලවකවානුව ගත කරන්නේ. එතුමාට කිසිම සම්මත අධ්‍යාපනයක් තිබුණේ නැහැ. කිසිම සාක්ෂරතාවයක් තිබුණේ නැහැ. ලියන්න කියන්න හැකියාව එතුමාට තිබුණේ නැහැ. අනක්ෂර වූ එතුමා. කෙසේ නමුත් බුද්ධිමතෙක්. එතුමාගේ ජීවිතයේ පසුකාලීනව සිදුවෙච්ච සිදුවීම් දෙස බලන විට එතුමාගේ බුද්ධියේ මුහුකුරාගිය බව අපිට දැන පහසුවෙන් අවබෝධ කරගන්නට හැකියාව තිබෙනවා. එතුමාට තිබිච්චි මේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච පුද්ගලයන්ගේ පසුබිම අපි අනිකු ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ පසුබිම දෙස බලන විට ඔවුන්ට යම් යම් පහසුකම් උරුම වෙලා තිබුණා. මෙතුමාට කිසි දෙයක් උරුම වෙලා තිබුණේ නැහැ. එතුමාටම කියා තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගොඩනගන්නට කිසිම පහසුකමක් එතුමාට ලැබිලා තිබුණේ නැහැ. එයට අමතරව එතුමා බිහි වෙන්නේ සදාචාර සෝදපාලුවකට ලක්වෙච්ච රටක සමාජයකට. දුරාචාරය, ලිංගික අපචාරය, මත්පැන, සූදුව, සුරාව මේ කුඩා ගැහැණු දරුවන් පණපිටින් වලගමන සමාජයක්. අසීමිත කාන්තා බහු විවාහයක යෙදිච්ච සමාජයක්. මෙවැනි සමාජයක තමයි එතුමා මෙලොව ජීවිතය ආරම්භ කරන්නේ. වතමුණාන්සේලාගෙන් අහන්නේ අපි මොහොතකට කල්පනා කළ යුතු නොවන්නේද? අද ලෝක ජනගහණයෙන් 4 දෙනෙකුගෙන් එක්කෙනෙකුගේ නායකයා ලෙස බිලියන 1.8 ජනයාගේ තමන්ගේ දෙමව්පියන්ට වඩා, තමන්ගේ දුවා දරුවන්ට වඩා, තමන්ට වඩා ඇලුම් කරන, ආදරය කරන, ගෞරවය කරන, සෙනෙහස දක්වන නායකයා බවට එතුමාට පත්වන්නට අද හැකියාව ලැබුණේ මෙවන් සුළු ආරම්භයක් තුළින්. කිසිම ශක්තියක් එයා එතුමාට උරුම වෙලා තිබුණේ නැහැ. මෙයින් හැඟෙන්නේ එතුමාව ශ්‍රේෂ්ඨත්වයට තෝරගත්තු කෙනෙක්ද? නැතිනම් එතුමන් තමන්ගේ ස්වඋත්සාහයෙන් ශ්‍රේෂ්ඨත්වය ළඟා කරගත්තු කෙනෙක්ද කියන ප්‍රශ්නයට පිළිතුරක් මේ කරුණු තුළින් මතුවෙනවා යි මම විශ්වාස කරනවා. තමන්ට ශ්‍රේෂ්ඨත්වය ස්වඋත්සාහයෙන් ලබා ගැනීමට තිබිච්චි අවස්ථාවන් කිසිමක් එතුමාට උරුම වෙලා තිබුණේ නැහැ. එතුමන්ව ශ්‍රේෂ්ඨත්වයට ගෙන යන ඒ ගමනේ එතුමන්ව තෝර ගැනීමකට ලක්වෙච්ච පුද්ගලයෙක් හැටියටයි අප දකින්නේ. හේතුව සමාජ දුරාචාරයෙන් පිරිච්ච සමාජයේ තුල අර මඩ ගොහරේ වැඩෙන නෙළුම් මල
මඩ නොගෑවි ලොවට තමන්ගේ ලස්සන පෙන්වන්නාසේ. මෙතුමා ඒ සදාචාර පිරිහීමට ලක්වෙච්චි සමාජයේ වැඩෙන්නේ ඒ කිසිම පිරිහීමක් තමන්ගේ ජීවිතයට ගාවගන්නේ නැතුව. අති පිරිසිදු චරිතයක්, සාරධර්ම සපිරුණු චරිතයක්, සදාචාර සම්පන්න චරිතයක්, ඒ සමාජය විසින්ම එතුමාට ගෞරවනීය නම් දෙකක් ලබා දෙනවා. අල්ලමීන් විශ්වාසවන්තයා, අසිද්දීක් සත්‍යවන්තයා. මෙවැනි පිරිහිච්චි සමාජයක් තුළ අලුත් සඳක් බිහි වූ වාසේ එතුමා වැඩෙනවා. තමන්ගේ ගෞරවය, තමන්ගේ චරිතය, මේ සියල්ල සුරක්ෂිත කරගනිමින් ඒ සමාජය තුළ එතුමා වැඩෙනවා. මෙයින් හැඟෙන්නේ ගෞරවණීය ආරාධිත අමාත්‍යවරු, එතුමන් තමන්ගේ ස්ව උත්සාහයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වූවා නොවේ, ශ්‍රේෂ්ඨත්වය සඳහා එතුමන්ව තෝරගත්තු කෙනෙක් කියන එකයි. එතුමන්ට තිබිච්ච හැකියාවන් පහසුකම් කිසිවක් එතුමන් විසින් තමන්ට ශ්‍රේෂ්ඨත්වය ලබා ගැනීමට හේතු සාධක වූ සාධක නොවේ. එතුමන්ව ශ්‍රේෂ්ඨත්වයට තෝරගත්තු කෙනෙක්. මතමුන්දාන්සේලාට පැහැදිලි කළ යුතුව තිබෙනවා, එම එතුමා බිහිවෙච්චි සමාජය තුළ පිළිගත්තු රාජ්‍යයක් තිබුණේ නෑ, ගෝත්‍ර සමාජයක්. මදීනා නගරයට දේශාන්තරණය කළාට පස්සේ එතුමන්ට හැකි වෙනවා මේ ගෝත්‍ර සමාජයේ යදම් සහමුලින්ම බිඳ දමා යහකම, සදාචාරය, විශ්වාසය, අන්‍යෝන්‍ය සහෝදරත්වය, බියබැත්ම භාවය පදනම් කරගත්තු උම්මතය නමින් හැඳින්වෙන විශ්ව ප්‍රජාවක් ගොඩනගන්නට අවුරුදු 10ක් වෙන කාල සීමාව. ඒ අවුරුදු 10ක් වෙන කාල සීමාවක් තුලදී පැරණි ඉන්දියාව තරම් භූමි භාගයක, පැරණි ඉන්දියාවේ කියමා තමන්නාසේලාට පැවසුවේ නිදහසට පෙර ඉන්දියාව, නිදහසින් පස්සේ පාකිස්තානය, නැගරහින පාකිස්තානය කිය බටහිර බංගලදේශයෙන් දැනට බංගලදේශයේ හැඳි යයි හැඳින්වෙන කොටස වෙන්ගුණා. මේ සියල්ල එකට එකතු කරගත්තු භූමි භාගයක එතුමා රාජ්‍යයක්, ඒකීය පිළිගත්තු රාජ්‍යයක් ගොඩනගනවා. තමුන්නාසේලා ඉතිහාසයේ දන්න උදවිය. අර මංකීව ඉන්දියාව රටක් කැටියට සංවිධානය කරන්නට මෝගල්වරුන්ට අවුරුදු 800ක් ගත වුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට තවත් අවුරුදු 200ක් මේකට එකතු කරන්න සිද්ධ වුණා. මෙතුමා අවුරුදු 10ක් වැනි කෙටි කාලයක් තුන, අවුරුදු 10ක් සදාචාරයෙන් පිරිහිච්ච රට, සදාචාරයෙන් පිරිහිච්ච සමාජය, මේ සියල්ල මිනිසාගේ චෛතසිකය කෙල හැකි උත්තරීතර විප්ලවයේ සිදු කරමින් මේ මනුෂ්‍යාව සහමුලින්ම අවුරුදු 10ක් වැනි කෙටි කාලයක් තුලදී වෙනස් කරලා ඒකීය රටක් තුළ, අති විශාල භූමි භාගයක් තුළ රාජ්‍යයක් ගොඩනගලා ඒකේ පාලකයා බවටත් එතුමා පත් වෙනවා. මෙයයි ගෞරවණීය ආරාධිත අමුත්තනි, මා තමුන්නාසේලාගෙන් ආරාධනා කර සිටින්නේ. සාක්ෂරතාවයක් නැතිව බිහි වෙච්චි කටුමැටි ගේක, රටේ ඉඳි සෙවිලි කළ කුඩා නිවසක කිසිම වත්කමකින් තොරව ජීවිතය ආරම්භ කළ කෙනෙකුට මෙවන් දෙයක් අවුරුදු 10ක් වැනි කෙටි කාලයක් තුලදී අත්පත් කර ගන්නට හැකිවන්නේ නම් එය එතුමන්ගේ සුවිශේෂත්වයට අමතරව එතුමන්ව තෝරගත්තු බලවේගයත් ඒට රුකුල් වූවයි කියන එක පිළිබඳව කිසිම සැකයක් ඇත්තේ නැහැ. ගෞරවණීය ආරාධිත අමුත්තනි, මේ පිළිබඳව History of Turkey කියලා පොතක් ලියනවා අල්ෆන්සෝ ඩි ලා මාටින්. එතුමා කියනවා මිනිසෙකුගේ ශ්‍රේෂ්ඨත්වය
මැනීමේ මිනුම් දණ්ඩ ලෙස එතුමා කරුණු තුනක් ඉදිරිපත් කරනවා. මොනවද ඒ කරුණු? මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය මැනීමට ලමාටීන් කරුණු තුනක් ඉදිරිපත් කරනවා History of Turkey කියන ග්‍රන්ථයේ 276 277 වෙනි පිටුවල මේ කරුණු සඳහන් වෙනවා. ලමාටීන් කියනවා තමන්ගේ අරමුණේ විශාලත්වය, ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තමන්ට ලැබිච්ච පහසුකම් වල අල්පභාවය, ඉතාම සුළු පහසුකම්, මෙතුමන්ට කිසිම පහසුකමක් නොතිබිච්ච ආරම්භක ජීවිතයක්. නමුත් අල් කුරානයේ කියනවා එතුමන්ව විශ්වයටම මෛත්‍රියක් ලෙස පහල කරනු ලැබුවයි කියලා. මුළු මහත් ජනකොර මනුෂ්‍ය වර්ගයාටම මඟ පෙන්වීමට පත් කළ නියෝජිතයයි කියලා අල්ලා දෙවිඳුන් අල් කුරානයේ තුලින් පවසන. අරමුණේ විශාලත්වය අති බාර දුරයි. නමුත් එය සාක්ෂාත් කර ගැනීම සඳහා, එය යථාර්ථය බවට පරිවර්තනය කර ගැනීම සඳහා එතුමන්ට තිබිච්ච පහසුකම් වල අල්පභාවය. ලමාටීන් පවසනව තුන්වෙනි කරුණ හැටියට ලබාගත්තු ජයග්‍රහණයේ ශ්‍රේෂ්ඨත්වය. මේ කරුණු තුන මිනිසෙකුගේ ශ්‍රේෂ්ඨත්වය මැනීමේ මිනුම් දණ්ඩ ලෙස උපයෝගී කරගෙන ඉතිහාසයේ කාටද මොහම්මද්ට සම කළ හැකි වන්නේ කියා ලමාටීන් ප්‍රශ්න කරනවා History of Turkey යන ග්‍රන්ථයේ. මෙයයි මුස්ලිම් නෝන විද්වතුන්ගේ මතය ගෞරවණීය ආරාධිත අමාත්‍යනි. මෙතුමන්ට අවුරුදු 25 අවුරුදු 40 වයස කාන්තාවක්, ව්‍යාපාරික කාන්තාවක් සමග විවාහ වෙනවා. ඒ විවාහය එක දිගට අවුරුදු 25 තව දුරටත්, ඒ කදීජා තුමියට අවුරුදු 65 වන තුරුත්, එතුමන්ට වයස අවුරුදු 50 වන තුරුත් මේ විවාහය එතුමා කරගත්තු එකම විවාහයයි. දරුවන් 6 දෙනෙකු ලැබ යහපත් ස්වාමි පුරුෂයෙක්, යහපත් පියෙක්, ආදර්ශමත් පුද්ගලයෙක් හැටියට මේ විවාහ ජීවිතය තුළ එතුමන් ලෝකයට ආදර්ශයක් ලබා දුන්නා. එසේ සිටි කාලවකවානුවේදී දෙවිඳුන්ගේ එක දේවදූතේ, ප්‍රධාන දේවදූතයා මගින් චන්ද්‍ර මාසයේ 9 මාසයේ රමදාන් මාසයේ පළමු වැකිය, අල් කුරානයේ පළමු වැකිය පහළ කිරීමෙන් එතුමන් දෙවිඳුන්ගේ ධර්ම දූතයා, නැත්නම් නබිවරයා, නැත්නම් රසූල්වරයා යන අර්ථය ඇති තනතුරට පත් කරනවා. මේ පහළ වෙච්ච පණිවිඩය මක්කාවේ තිබිච්ච ජනයාට දේශනා කරන්න යද්දී එතුමාට විශාල තාඩන පීඩනවලට මුහුණ පාන්න සිද්ධ වුණා. ඔවුන් නිහඬව මේ දේශනයට සවන් දුන්නේ නැහැ. ඔවුන් ඒ කුරේෂ් නායකයින්, ඒ ගෝත්‍ර නායකයින් එකතු වී විවිධ තීරණ අරගත්තා. පාර දුන්නා. වරක් එතුමන් මක්කාවේ ප්‍රධාන අර පල්ලියේ කාබතුල්ලායකේ දෙවිඳුන් නැවදුම් කරමින් සිටියේදී ඔටුවෙකුගේ කුණු වෙච්ච බඩවැල ගෙනත් එතුමන්ගේ හිස මත දානවා. එතුමන් හිත හිස එසෙව්වේ නෑ, එලෙසම සිටියා. තමන්ගේ ආදරණීය දියණිය ෆාතිමා ඇවිත් මේවා සියල්ල ඉවත් කරලා එතුමන්ව ගෙදරට ගෙන ගොහින් පිරිසුදු කරලා මේ තත්වයෙන් එතුමන්ව බේරගත්තා. මෙවැනි දුෂ්කරතාවයන් එතුමන්ව අනුගමනය කළ විවිධ අයව කාන්තාරයේ වැල්ල රත් වෙච්ච අවස්ථාවේ ඔවුන්ව වැල්ලේ තිබලා තවත් රත් වෙච්ච ගලක් ඔවුන්ගේ ඇඟ මත තබලා කසපහර දෙමින් මේ විශ්වාසය අතහරින ලෙස බල කෙරුවා ඒ යුගයේ සිටි නායකයෙක්. එක්කෙනෙක්වත් සැලුනේ නැහැ. මේ නිසා
ඒ ගෝත්‍ර නායකයන් නැවතවරක් රැස්වීමක් පවත්වලා මොහම්මද්තුමාන්ට යෝජනාවක් ගෙනවා. සියලු දේ අසාර්ථක වුණායින් පස්සේ මොකක්ද යෝජනා? වර්ෂයක් සියලු දෙනාම අපේ දෙවිවරු විශ්වාස අනුගමනය කළ යුතුයි. ඔවුන්ට දෙවිවරු 360ක් සිටියා. ප්‍රතිභා 360ක් තිබුණා. වර්ෂයක් සියලු දෙනා ඒක දේව විශ්වාසයේ මොහම්මද්තුමාණන් දේශනා කළ සත්‍යය විඳුන්ව නැමදුම් කරමු. වර්ෂයක් අර විශ්වාසයේ, වර්ෂයක් මේ විශ්වාසයේ. මෙතුමා ව්‍යාජ පුද්ගලයෙක් නම්, බොරුකාරයෙක් නම්, මේක ස්වර්ණමය අවස්ථාවක්. ව්‍යාජ පුද්ගලයා අපේක්ෂා කරන්නේ කුමක්ද? තමන්ගේ ව්‍යාජත්වය සඟවගෙන තමන් සත්‍යවාදියෙකු ලෙස මිනිස්සුන්ට ඒත්තු ගන්වමින් මිනිස්සු රවටලා ලෞකික සැප සම්පත් එකරාශී කර ගැනීමයි. මෙහයි බොහෝ අපි දකින ව්‍යාජ පුද්ගලයාගේ අපේක්ෂාව. මෙතුමාට අල් කුරාණයේ 109 වෙනි පරිච්ඡේදය පහළ කරමින් දෙවිඳුන් උපදෙස් දෙනවා මේක සහමුලින්ම ප්‍රතික්ෂේප කරන්නයි කියලා. මෙතුමා බොරුකාරයෙක්, රඟපාන කෙනෙක්, ව්‍යාජ පුද්ගලයෙක් වුණා නම් මෙවැනි යෝජනාවක් පහසුවෙන් අතහරින්නට බෑ. මේක ප්‍රතික්ෂේප කළාට පස්සේ අර කුරේෂ් නායකයන් කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි යෝජනාවක් ගෙනවා. මට ඒ යෝජනාව ගෙනාවා නම් මමත් ටිකක් සැලෙන්නට ඉඩ තිබෙන ආකාරي යෝජනාවක්. මම අන් අය ගැන කියනවා නොවේ. එවැනි ඉත අති ආකර්ෂණීය යෝජනාවක් කුරේෂ් නායකින් මොහම්මද්තුමාණන්ට ගෙනවා. මොකද්ද මේ යෝජනාව? මේ දේශනා තුළින් ඔබ අපේක්ෂා කරන්නේ රජකම නම් අපි ඔබට රජකම දෙනවා. අපේ රජු හැටියට අපි පත් කරගන්නවා. නමුත් දේශනාව නතර කළ යුතුයි. මේ දේශනා තුළින් ඔබ අපේක්ෂා කරන්නේ ධනය, සම්පත්, සුවපහසුකම්, ලෞකික තෘප්තිය නම් මුළු අරාබිකරයේ තිබිච්චි සියලු ධනය ඔබගේ දෙපතුලක මත ගෙන තබන්නට අපි සූදානම්. ඉතාමත් ආකර්ෂණීය යෝජනාවක්. මේ තවත් එක ඉතිරි යෝජනාවක් තිබෙනවා. ව්‍යාජ පුද්ගලයෝ බොහෝ විට තවත් එක සුක සතුට ලබන්නට තවත් මාර්ගයක් සොයනවා. ඒ නායකයෝ තවත් යෝජනාවක් ගේනවා. ඔබ අපේක්ෂා කරන්නේ අලංකාර ස්ත්‍රීන්ගෙන් සපිරි අන්තඃපුරයක් තබාගෙන සතුට පිරි ජීවිතයක් ගෙන යන්නට නම් සියලු අලංකාර ස්ත්‍රීන් ඔබේ අන්තඃපුරයට ගෙන දෙන්නට අපි සූදානම්. බලන්න ගෞරවණීය ආරාධිත මහත්මනි, කාටද මේ යෝජනා තුළ ප්‍රතික්ෂේප කළ හැකි? කාටද? රටි ගේක රටේ ඉඳි අතු සෙවිලි කළ නිවසක බිහි වෙන කිසිම ධනයක උරුමකමක් නොපෑ ඉන්දීර ජීවිතයක් ගත කළ සම්මත අධ්‍යාපනයක් නොලැබූ පුද්ගලයා ව්‍යාජ පුද්ගලයෙක් නම් ඔහුට මෙයට වඩා වැඩි යෝජනාවක් ගෙන එන්නට හැකිවන්නේ කාටදයි කියා මා තමුන්නාන්සේලාගෙන් ප්‍රශ්න කරනවා. මෙතුමන් බොරුකාරයෙක් නම්, ව්‍යාජ පුද්ගලයෙක් නම්, රැවටිලිකාරයෙක් නම් රජකම දෙනවා. අපේ රජු වෙන්න එක කොන්දේසියයි තිබෙන්නේ දේශනාව නතර කර. රජකමට අමතරව මේ අරාබිකරයේ සියලු සම්පත් ඔබගේ සම්පත් බවට පරිවර්තනය කරන්නට අපි සූදානම්. මේ සියලු අලංකාර ස්ත්‍රීන් ඔබගේ අන්තඃපුරයේ
සාමාජිකාවන් කරන්නට අපි සූදාන. ඔබ කළ යුතුව තිබෙන්නේ ඉතාම සරල කාර්යක්. දේශනාව නතර කරන්න. එතුමන්ගේ බාපත් එතුමන්ව අර සීයමිය ගියාට පස්සේ එතුමන්ම රැක බලාගත්තු මහප්පා අබූතාලිබුත් ඇවිල්ලා කියනවා, පුතේ ටිකක් මේවා ගැන කල්පනා කර බලන්න. තමන්ගේ මහප්පට පිළිතුරු දෙමින් මහම්මත්තුමානන් පවසනවා, හිරු මගේ දකුණතේ ගෙනත් තැබුවත් මේ සිදුවෙන දෙයක් නෙවෙයි. උදාහරණයකට එවැනි දෙයක් කළත් සඳු මගේ වම්මතේ ගෙනත් තැබුවත් දෙවිඳුන් විසින් මට භාර කළ කාර්යභාරය පාවා දෙන්නට මට හැකියාවක් නැති කියලා. මෙයි ගෞරවණීය ආරාධිත අමුත්තනේ, මේ පරමාදර්ශයාගේ ශ්‍රේෂ්ඨත්වයට අපි ගෞරව කරමින් අද මේ සාකච්ඡාව පවත්වන්නේ. ව්‍යාජ පුද්ගලයෙක් නම් ඔවුන්ගේ සම්පත් නොලබාගෙනම තමන් විසින්ම තමන්ගේ අනුගාමිකයන් රවටගෙන සැප සම්පත් විඳින්නට අවස්ථාවන් තිබෙනවා. එක මිතුරෙක් ඥාතියෙක් ගොහින් එතුමන්ගේ බිරිඳගෙන් අහනවා, මගේ ආදරණීය නැද්ද උර්වා කියන නම් මොහම්මත්තුමානන්ගේ සමීප ඥාතියෙක් ගිහිලා ආශ්‍යාතුමියගෙන් එතුමන්ගේ බිරිඳගෙන් අහනවා, ඔබතුමන්ලාගේ නිවසේ කටයුතු කෙලෙසද කියලා. ආයිෂාතුමිය ප්‍රකාශ කරනවා, අපේ නිවසේ මාස 3ක් ලිපේ ගිනි මෙලවුනේ නැතයි කියලා. අපි ආහාර පිසුවේ නෑ. අන් අයගේ සම්පත්, අන් අයගේ රජකම්, අන් අය ලබා දෙන අන්තපුරය අනවශ්‍යයි කිව්වත් තමන්ගේ අනුගාමිකයන් රවටගෙන හෝ ජීවත් වෙන ස්වභාවයක් එතුමන්ට තිබුණේ නෑ. තමන් විසින්ම තමන් වෙත දිලිඳුකම පවරගෙන ජීවත් වෙච්ච ජීවිතයක්. එතකොට අහනවා, අර උර්වා කියන මහම්මත්තුමානන්ගේ සමීප ඥාතියා, එසේ නම් මගේ ආදරණීය නැන්දනිය, ඔබලා කෙසේද ජීවත් උනේ? මගේ පුතණී, අපි රටින්දී ජලයයි තමයි අපේ ආහාරය වුණේ මේ මාස 3ට. වරින් වර අපගේ මිතුරන් විසින් කඩින්කට අපිට ගෙනත් දෙන කිරි ටික අපි බිව්වා, බෙදාගෙන බිව්වා. ඒ හැරෙන්නට අපේ නිවසේ ලිපියේ ගිනි මෙලවුනේ නැ එක දිගටම මාස 3ක්. බලන්න, අද ලෝක ජනගහණයෙන් බිලියන 1.8 ජනයාගේ ගෞරවනීය නායකයා මුස්ලිම් නොවන ජනයාත් එතුමන්ට ගෞරව කරන ප්‍රකාශන අනන්ත අප්‍රමාණව නිකුත් කර තිබෙනවා. තවත් මිතුරෙක් පවසනවා, නබිතුමානන් මොහම්මත්තුමානන් කිසි දිනක එක දිගට දින 3ක් කුසපිරෙන් ආහාර නැහැ. අද කෑමොත් දවස් 2ක් කුසපිරෙන් ආහාර නැහැ. දවස් 2ක් කෑමොත් 3වෙනි දවසේ කුසපිරෙන් ආහාර නැහැ. මෙවැනි දිලිඳු ජීවිතයක් තමන්ට තමන් විසින්ම උරුම කරගෙන ජීවත් වුණා. එතුමා නිදාගත්තේ රටින්දි කොළවලින් වියපු පැදුරක. ඉන්දියාව තරම් විශාල රාජ්‍යක නායකයා රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවා. එකතම දොයිතුවක් තමන්ගේ සතුට වෙනුවෙන් ඒවාට අත තිබ්බේ නෑ. මෙසේ පැදුරක නිදාගත්තහම අලුයම වාගේ මිතුරන් දකිනවා පැදුරේ තිබිච්ච අර ලකුණු මේ පැත්තේ පිටකොන්දේ. මේවා දකින මිතුරන්ගේ දැස්සට කඳුළු එකතු වෙනවා.
භාණ්ඩාගාරයේ පිරිච්චි තත්වයක තිබියදී එතුමන්ට ලැබෙන තෑගි බෝගත් එතුමන් භුක්ති විඳින්න වැඩිපුර ඉදිරිපත් වුණේ නැහැ. ලැබෙන තෑගි බෝගත් වහාම බෙදා හරින තත්වයක් එතුමන්ට තිබුණා. කඳු දෙකක් අතරේ පිරෙන තරමට එළුවන් ගොඩක් එක එක් අයෙක් ගෙන තෑගි කරනවා. කඳු දෙකක් අතරේ විශාල ඈත ගම්මානයක ගෝත්‍රික නායකයෙක් ඇවිත් කියනවා මට තෑගි බෝග දෙන්න. මෙතුමානන් අර එළුවන් ටික පෙන්වමින් කියනවා මේ සියල්ල ඔබලාට ගෙන යන්න. එක එළුවෙක් තමන්ඩේ කියා තියාගත්තේ නෑ. මතමුණන්සලාගෙන් අහන්නේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ චරිත අපි දැකත. මෙතුමාගේ ශ්‍රේෂ්ඨත්වයේ ස්වභාවය ටිකක් වෙනස් වූ එකක්. තමන් විසින්ම තමන්ට දිලිඳුකම උරුම කරගෙන, තමන් විසින්ම තමන්ට දිලිඳුකම පවරගෙන, සියලු සැප සම්පත් අනික් අයට බෙදා දෙමින්, ජනයාට යුක්තිය සාධාරණය ඉටුවන ආකාරයට ජීවිතය අලංකාරමත් කරගනිමින්, සියලු දෙනාටම අලංකාර පූර්වාදර්ශයක් දෙමින් එතුමා ගත කළ ජීවිතය අසම සමයි. අසම සමයි ආරාධිතව. එතුමාට අල්ලමීන් අස්සිද්දීක් කියන ගෞරවණීය නාමය නබිත්වය ලැබෙන්නට මේ දෙවිඳුන්ගේ දූතයා කියන ධර්ම දූතියත් දූත තනතුර ලැබෙන්ට පෙර මෙතුමන්ට ලැබිලා තිබුණා. අල් කුරාණයේ වැකියක් පහළ වෙනවා. ඔබගේ ඥාතීන් කැඳවා ඔවුන්ට දෙවිඳුන් පිළිබඳ අදහස් පැහැදිලි කර දෙන්නේ කියලා. ඥාතීන් කැඳවලා එතුමන් අහනවා මේ සියලු කිසිවෙක් ඉස්ලාමයේ නෑ. එතුමන් ප්‍රශ්නයක් අහනවා මේ කඳු වැටිය පිටිපස ඔබලාට පහර දෙන්නට හමුදාවක් රැකගෙන ඉන්නවයි කියා මා තමුන්නාන්සේලාට කිව්වොත් එය තමුන්නාන්සේලා පිළිගන්නවදයි කියලා. මෙතුමන් දෙවිඳුන්ගේ ධර්ම දූතයා කියන එක ප්‍රතික්ෂේප කළ ජනයා එක හිත් එක හඬින් පවසා සිටියේ ඕ මොහම්මද් අපි කිසි දිනක ඔබ අසත්‍ය ප්‍රකාශ කරනවා දැක නැහැ. ඔබ කිසි දිනක බොරු කියනවා අපි දැක නැහැ. ඔබ සදා කාලයටම අප අතර ජීවත් වී සිටියේ සත්‍යවාදීකු ලෙස. ඒ නිසා මේ කඳු වැටිය පිටිපස අපිට පහර දෙන්නට හමුදාවක් රැකගෙන ඉන්නවයි කියා ඔබ පවසනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්නට අපි සූදානම් නැහැ. අපි ඒක පිළිගන්නවා. සතුරාගේ සාතිකය, සතුරාගේ සාතිකය. එවිට එතුමානන් කියනවා දෙවිඳුන් විසින් මාව ඔබලාට මේ පණිවිඩය ලබා දෙන්නට දෙවිඳුන්ගේ ධර්ම දූතයා ලෙස පත් කරගෙන තිබෙනවයි කියලා කිව්ව විගසම ඔවුන් නොසන්සුන් වී රැස්වීමෙන් විසිර යනවා. ඔවුන්ගේ පාරම්පරිකත්වයෙන් මිදෙන්නට ඒ අරාබි ජනයාට හැකියාව ලැබුණේ නැහැ. මෙතුමා මදීනා නගරයට කියාට පස්සේ විවිධ රාජ්‍ය නායකයින්ට ලිපි යවුවා. මේ යවු ලිපි අදත් සුරක්ෂිතයි. අදත් තියෙනවා. බයිසන්තියානු අධිරාජයාට හෙරක්ලියස් කියන අධිරාජයාට එක ලියුමක් යවුවා. හෙරක්ලියස් ඉතා බුද්ධිමත් වැඩක් කළා. හෙරක්ලියස් කිව්වා රාජසභාවට ඇවිත් මේ දෙවිඳුන්ගේ දූතියයි කියන කෙනාට සම්බන්ධකම් ඇති කවුරු හරි නගරයේ ඉන්නවා නම් හැදවගෙන ඉන්න ලෙස රාජසභාවේ සේවකයින්ට අණ දුන්නා. ඔවුන් පිරිසක් හැදවගෙන එනවා. කවුරුනොද හැදවගෙන ආ? එදා මෙතුමන්ව මරන්නට කුමන්ත්‍රණය කරපු, මෙතුමන්ට භීෂණය තාඩන පීඩන සියල්ලෙන් දුෂ්කරතාවයන් ඇති කරපු අබූ සුෆියාන් කියන නායකයා හා ඔහුගේ පිරිස වයි කැඳවගෙන ඉන්නේ. හෙරක්ලියස් ප්‍රශ්නයක් අහනවා.
මේ ධර්ම දූතයයි කියා ගන්නා පුද්ගලයාට ඔබලා අතුරින් සමීපතම ඥාතිය කවුදයි කියලා. අබූ සුෆියාන් කියනවා මමයි සමීපතම ඥාතිය. ඉන් පස්සේ හෙරක්ලියස් කියනවා එයාට ඉදිරිපෙළෙන් අසුනක් දෙන්න, අනික් කට්ටිය ඔහුට පිටිපසින් වාඩි කරවන්න. පිටිපසින් වාඩි කරපු උදවියට හෙරක්ලියස් උපදේශයක් දෙනවා. මා අසන ප්‍රශ්නවලට මේ අබූ සුෆියාන් බොරුවක් කිව්වොත් ඔබලා අනිවාර්යෙන් නැගිට ඔහු බොරු කිව්වා මට පැවසිය යුතුයි කියලා. අබූ සුෆියාන්ට බොරු කියන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අබූ සුෆියාන්ගේ නැසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ එතුමාගේ පරම්පරාවේ කිසිවෙක් රජ වෙලා හිටියේ නැහැ. ඊට පස්සේ හෙරක්ලියස් කෙනා එම හිටියා නම් මෙවැනි ව්‍යාජත්වයක් ඉදිරිපත් කරගෙන අහිමි වූ රජකම නැවත ලබා ගන්නට මෙවැනි වැඩක් කරන්න ඉඩ තිබෙනවයි කියලා. කවුරුවත් රජ වෙලා හිටියේ නැහැ. එතුමා කිසි දිනක අසත්‍ය ප්‍රකාශ කර නැතේයි කියා අබූ සුෆියාන් සාතික වෙනවා. එතුමා අපිට සාර ධර්ම සපිරි සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන ලෙස, සුරාව සූදුව ලිංගික අපචාරයෙන් මිදිච්ච ජීවිතයක් ගත කරන ලෙස අපට නිරන්තරයෙන් උපදෙස් දෙනවයි කියලා අබූ සුෆියාන් හෙරක්ලියස්ට පැවසුවා. ඥාතීන්ට සලකන ලෙස, අසල්වැසියන්ට සලකන ලෙස, දුගියන්ට තම උන්ගේ අවශ්‍යතාවයන්ට උපකාර කරන ලෙස ඔහු නිරන්තරයෙන් අපිට උපදෙස් දෙන බව හෙරක්ලියස්ට අබූ සුෆියාන් කියා සිටියා. වැදගත්ම කාරණය ඔහු කිසි දිනක මිනිස්සුන් අතරේ බොරු කිව්ව කෙනෙක් නොවේ කියන එක. ඊපස්සේ හෙරක්ලියස් පවසා මිනිසුන් පිළිබඳව බොරු නොකියන පුද්ගලයා කිසිම දිනක දෙවියන් පිළිබඳව බොරු කියන්නට හැකියාව ලබා ගන්නේ නැහැ. ඔහුට අවශ්‍යතාවයකුත් නැහැ. මිනිසුන් සම්බන්ධයෙන් මුළු ජීවිත කාලයේම සත්‍යවාදීයෙකු වූ මෙම පුද්ගලයාට දෙවිඳුන් පිළිබඳව බොරු කියා මිනිස්සු රවට්ටන්නට කිසිම අවශ්‍යතාවයක් නැතෙයි කියා හෙරක්ලියස් කියනවා. හෙරක්ලියස් මෙසේ පවසා අර ලිපිය කියවන විට රාජසභාවේ පුජක පක්ෂය අතර ඇති වෙච්ච නොසන්සුන්තාවය තුළ මේ අබූ සුෆියාන් හා පිරිස පිට වී ආ බව අබූ සුෆියාන් මේක පවසන්නේ. අබූ සුෆියාන් පසු කාලයේදී ඉස්ලාමයේ වැළඳගත්තා. ඒ වැළඳගත්තු කාලයේදී තමයි එතුමානන් මෙසේ පවසන්නේ. මහම්මත් තුමානන්ට තව ගෞරවණීය නාමයක් තිබුණා, අල්ලමීන්, විශ්වාසවන්තයා. ඒ මක්ක නගරයේ පිරිස එතුමන්ව මරන්නට කුමන්ත්‍රණය කළාට පස්සේ දෙවිඳුන්ගෙන් උපදෙස් ලැබෙනවා මක්ක නගරය අතහැර දේශාන්තරණය කරන ලෙස මදීනා නගරයට. මක්ක නගරයේ ජීවත් වෙච්ච සියලු දෙනා ඔවුන්ගේ වටිනා දේවල් ආරක්ෂාවට තබා තිබුණේ මේ මුහම්මද් තුමාණන්. එතුමාගේ සතුරන් පවා සතුරන්ගෙන් බහුතරය ආරක්ෂාවට තමන්ගේ මුදල් රත්තරන් රිදී තබා තිබුණේ මොහම්මද් තුමාණන් ළඟ. එතුමා මොකද්ද දේශාන්තරණය කරන්නට සූදානම් වෙමින් දෙන උපදේශය? අලි බින් අබි තාලිබ් එතුමාගේ සමීපතම ඥාතියට කියනවා, අලි මෙන්න මේ භාණ්ඩ මා ඔබට පවරනවා. මේවා මිනිස්සු මට විශ්වාසයට සුරක්ෂිතභාවයේ තබා ගන්නට දුන්නු භාණ්ඩ මුදල් හා දේවල් ඔබ හෙට අලුයම මේ රාත්‍රියේ ගමන් කරන්න සූදානම් වෙමි. හෙට අලුයම මේවායේ අයිතිකරුවන්ට පැවරිය යුතුයි. තමන්ව මරන්ට එන මිනිස්සුත් ඔවුන්ගේ වටිනා භාණ්ඩ තිබෙ මෙතුමාණන් ළඟ. මරන්ට එන බව දැනගෙනත් ඔවුන්ගේ අයිතිය සුරක්ෂිත කරමින් තමන් සදා විශ්වාසවන්තයයි කියන එක ඔප්පු කරමින් ඒ භාණ්ඩ සියල්ල ආපසු ඔවුන්ට ලැබෙන්නට සලස්වමින් එතුමා මක්ක නගරයෙන් පිටු වෙනවා. මෙයයි මේ ශ්‍රේෂ්ඨ පරමාදර්ශී චරිතයේ ප්‍රධානතම ලක්ෂණ. මතමුන්නාන්සේලාගේ කාලය මේට වඩාගෙන තමුන්නාන්සේලාව විඩාවට පත් කළ යුතුයි කියා මා හිතන්නේ නැහැ. එක කරුණක් දෙකක් පවසමින් මා නිහඬ වෙන්නට බලාපොරොත්තු වෙනවා. එතුමා මිය යන මොහොතේ මරණ මංචකයේ
එතුමාගේ තත්ත්වය පිළිබඳ තමුන්නාන්සේලට මා වචනයක් කිව යුතු වෙනවා. මට කරුණු රාශියක් තිබෙනවා. එතුමාණන්ගේ උපදෙස් පරිදි මේක හරිත ලෝකයක් බවට පරිවර්තනය කිරීම එතුමාණන්ගේ අපේක්ෂාව. ගස් සිටුවීම, සතුන් ආරක්ෂ, සතුන්ගේ අයිතිවාසිකම්, පරිසරයේ සුරක්ෂිත කිරීම, මේවායේ උපදෙස් අද අපි පිළිගන්නවා නම් මේ මිහිතලය සුරලොවක් බවට පරිවර්තනය වෙනවාට කිසිම සැකයක් නැහැ. එතුමන්ගේ අවසාන මොහොතේ, මරණ මංචකයේ සිටින මොහොතේ එතුමන්ගේ තත්ත්වය මා තමුන්නාන්සේලාට පැහැදිලි කළ යුතුයි. එතුමාරන්ගේ ලෝහමය සු ආරක්ෂාවට අඳින ලෝහමය ඇඳුම දෙමිලදී ගැනීම සඳහා තම පවුලේ ඉන්න උදවියට ආහාර වශයෙන් ධාන්‍ය මිලදී ගැනීම සඳහා යුදෙව්වෙක් ළඟ උගස් කරලයි තිබුණේ. රාජ්‍ය නායකයා ඉන්දියාව තරම්, පැරණි ඉන්දියාව තරම් විශාල භූමි විභාගයක නායකයා, තමන්ගේ පවුල කුසගින්නේ තියන්නේ නැතුව ඔවුන්ට ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා තමන්ගේ ලෝහමය ඇඳුම ආරක්ෂාවට අඳින ඒ ඇඳුම යුදෙව්වෙක් ළඟ උගස් කරලා මුදල් ලබාගෙන තිබුණා. තමන්ගේ පිරිසට, තමන්ගේ දුව දරුවන්ට උරුමකම් කියන්නට කිසිම දේපලක් එතුමා ඉතිරි කර ගියේ නෑ. එතුමා ජීවත්තිරේ අන්න ඒ ආකාරයටයි. එතුමා ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් ගැහැණු දරුවන්ව පණපිටින් මරා, පණපිටින් වලදෙමු සමාජය තුළ එතුමානන් ස්ත්‍රීන්ට ලබා දුන්නු අයිතිවාසිකම් අද නූතන ලෝකයේ සමහර රටවල් වල තවත් ලැබිලා නෑ. ගැහැණු දරුවන් දෙදෙනෙකුව යහ අයුරින් හදා වඩා ඔවුන්ව විවාහ කර දුන්නොත් තමන්ට ස්වර්ගීය භාග්‍ය උරුම වෙනවයි කියලා එතුමන් කියන්නේ. ගැහැණු දරුවෙකුව කිසි විටක ඇගේ කැමැත්ත හා අනුමැතියෙන් තොරව විවාහ කර දෙන්න බැරියයි කියන නීතිය එතුමන් ගෙනාවා. පුරුෂෝත්තම සමාජයේ මාතෘත්වයට දිය හැකි උපරිම ශ්‍රේෂ්ඨත්වය එතුමා ලබා දුන්නා. එතුමා පැවසුවා දරුවෙකුගේ ස්වර්ගය තිබෙන්නේ මවගේ දෙපතුල යටයි කියලා. තවත් වරක එක මිතුරෙක් ඇවිල්ලා මොහම්මදුමානන්ගෙන් අහනවා, ඔන්න නබිතුමනි, මම මේ ලෝකයේ සම්බන්ධතාවයන් පවත්වා ගැනීම සඳහා වඩාත්ම සුදුස්සා කවුදයි කියලා. එතුමානන් කියනවා, ඒ ඔබේ මව. දෙවිනි වරටත් ඒ ප්‍රශ්නය අසද්දි එතුමානන් නැවතත් කියනවා, ඒ ඔබේ මව. තුන්වෙනි වරටත් අර මිතුරා ප්‍රශ්නය අසද්දි එතුමානන් කියනවා, ඒ ඔබේ මව. හතරවෙනි වරට ඇසුවායින් පස්සේ තමයි කිව්වේ, ඒ ඔබේ පියායි කියලා. ස්ත්‍රීන්ට කිසිම අයිතියක් තිබුණේ නැහැ. ස්ත්‍රිය ලිංගික භාණ්ඩයක් ලෙසින් පරිහරණය කරනු ලැබූ සමාජයක්, ඇයට කිසිම අයිතිවාසිකමක් නොතිබිච්චි සමාජයක්, ගැහැණු දරුවෙකු ලැබීම අවමානයක් ලෙස සලකා ඒ ගැහැණු දරුවාව පණ පිටින් වල දෙමු සමාජය, ඇයට දේපල අයිතිය උරුම කර ගැනීමේ අයිතිය ලබා දුන්නා. ඇගේ ආදායම පවුලේ නඩත්තුව සඳහා ගත නොහැකිය, ඇගේ කැමැත්තෙන් තොරව ගත නොහැකිය කියන නීතිය දමා ස්ත්‍රියව ආර්ථික සම්පූර්ණ නිදහසට පත් කෙරුවා. තමන්ගේ ස්වාමි පුරුෂයාට පවුලේ සියලු වගකීම් පවරමින් ස්ත්‍රියගේ මුදල් පවුලේ නඩත්තුවට ගත බැරියයි කියන එක, කැමැත්තෙන් තොරව ගන්න බැරියයි කියන එක තුමා තවත් වරක කිව්වා. ඔබලා අතුරින් ශ්‍රේෂ්ඨයා තමන්ගේ පවුලට,
එනම් තමන්ගේ බිරිඳට ශ්‍රේෂ්ඨය. ගැහැණියට කිසිම අයිතියක් නොතිබිච්ච සමාජයක පිරිමියාගේ ශ්‍රේෂ්ඨත්වය එතුමා වැළඳබනවා තමන්ගේ බිරිඳට ශ්‍රේෂ්ඨ වීමේ සාධකයේ තුල. ඔව් සෑම පිරිමියෙකුම තමන්ගේ බිරිඳට අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨ විය යුතුයි. යහවිය යුතුයි. හොඳ කරන මිනිසෙක් බවට පරිවර්තනය වෙ යුතුයි. එනිස් එලෙස කටයුතු කළොත් පමණයි ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පරිවර්තනය වන්නේ කියා එතුමන් දේශනා කෙරුවා. මෙයයි යථාර්ථය. එනිසා ගෞරවණීය ආරාධිත අමුත්තනි, කාලය සීග්‍රෙන් ඉක්ම යනව. තමන් දාන්සේලාට ඒකාකාරී කතාවකින් විඩාවට පත් කරවලා මේ දුෂ්කරතාවයක් ඇති කර දෙන්නට මා අපේක්ෂා කරන්නේ නැහැ. මෙතෙක් මා ඉදිරිපත් කළ කරුණු තමුන්නාන්සේලාගේ අවධානයට යොමු කරවමින් අවසාන වශයෙන් මෙතුමා පිළිබඳව මහත්මා ගාන්ධිතුමා කළ ප්‍රකාශනයක් තමුන්නාන්සේලා ඉදිරියේ කියවා තමුන්නාන්සේලාගෙන් සමුගන්නට මා අපේක්ෂා කරනවා. මහත්මා ගාන්ධිතුමා මොහම්මද්තුමාගේ චරිතය පිළිබඳව යං ඉන්දියා සඟරාවට අදහස් දක්වමින් මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කර තිබෙනවා. අද ලොව සිටිනා දසලක්ෂ සංඛ්‍යාත හදවත්වල රැඳී සිටිනා ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පිළිබඳව දැන ගැනීමට මට අවශ්‍ය විය. එය කියවන විට ඉස්ලාම් ධර්මය බහුතරයක් මනුෂ්‍ය හදවත්වල විශේෂතන ගැනීමට හේතු වූයේ අසීපත නොවන බව වැටහුණි. මේක මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රකාශනය. එයට හේතු වූයේ නබිවරයාගේ චාම් ජීවිත රටාවයි. තමන් ගැන කිසිවිටක නොතකන පරාර්ථකාමී ගුණාංගයයි එතුමාගේ පොරොන්දුවලට එතුමා දැක් වූ වැදගත්කමයි. එතුමාගේ සගයින්ට හා අනුගාමිකයින්ට එතුමා දැක් වූ කැපවීමයි. එතුමාගේ නොබියවන සුළු ස්ථීර බව, දෙවිඳුන් කෙරෙහි එතුමා තැබූ අචල විශ්වාසය, එතුමාගේ අරමුණු කෙරෙහි එතුමාට තිබුණු අධිෂ්ඨානය යනාදී එතුමා ඉදිරියේ තිබූ සියලු බාධක සුළු විසුණු කළා මිස එය කළේ අසීපත නොවේ. නබිතුමාගේ ජීවිත කතාවේ අවසාන කොටස මා කියවා නිම කළ විට එතුමා ගැන මට කියවන්නට යමක් නැති බව දැක මා ඉමහත් ශෝකයට පත්වෙමි. මෙයයි නබිතුමානන් මොහම්මද්තුමානන් පිළිබඳව ගාන්ධි තුමා ඒ චරිතාපදානය කියවමින් යං ඉන්දියා සඟරාවට ඉදිරිපත් කළ ප්‍රකාශනය. එනිසා ගෞරවනීය ආරාධිත අමුත්තනි, තමුන්නාන්සේලා ඉදිරියේ අල්පයක් අදහස්මා තබන්නට අදහස් කළේ සාමයේ පරම සතුරා නොදැනුවත්කමයි, අනවබෝධයයි. අනවබෝධය සැකයට මුලපුරනවා, සැකය අවිශ්වාසයට මුලපුරනවා, අවිශ්වාසය බියට මුලපුරනවා, බිය ප්‍රචණ්ඩත්වයට මුලපුරනවා. ඒ නිසා අවබෝධය තුළින් අපිට සාමකාමී සාමයෙන් සපිරුණු සෞභාග්‍යමත් රටක් ගොඩන ගන්නට අපිට උපකාරී වෙනවා. මේ අනවබෝධය තුරන් කිරීම ඒ ක්‍රියාවලියේ පළමුවේ කාර්ය හැටියටයි අද දින මේ සාකච්ඡා වාරයේ පවත්වන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම මේ මවගේ ලක්මවගේ දුවා දරුවන්, මේ අපි උපන් රට, මේ අපි ජීවත් වෙන රට, මේ අපි මැරෙන රට, මේ අපි මැරුණයින් පස්සේ අපේ ඇටකටු පොහොරවන රට, මේ රටේ අපේ දුවා දරුවන්ට අනාගතයේදී සාමයෙන් සෞභාග්‍යයෙන් යුක්තු ආලෝකමත් දවසක් උදා කරලා එවැනි යුගයක් ඉතිරි කරලා මෙලොවින් සමුගන්නට අපි සියලු දෙනාටම භාග්‍ය උදා වේවායි කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.